අය බංකයන පිළිගන්නවා අර හැමෝම. අදත් අපි තවත් රැකියාවේ ගැසියක් ඔයාලට ගෙනල්ලා තියෙනවා. අද අපි කියන්නේ රජයේ බැංකු මහජන බැංකුවේ රැකියා අවස්ථාවක්. මේකටත් බොහෝ කට්ටියට ආයුධුම්පත් යොමු කරන්න පුළුවන්. අපි බලමු මේකට අවශ්‍ය කරන සුසුකම් සහ ආයුධුම් කරන ආකාරය පිළිබඳ විස්තර දැන්. මේකේ රැකියා වෙන්නේ ට්‍රේනි සෙක්‍රටරි ඇසිස්ටන්ට් අභ්‍යාසලාභී ලේකම් සහාය කියන එක. අපි මුලින්ම අපි ඉදිරිපත් කරනවා මේකට අවශ්‍ය වෙන වැදගත් කරුණු කිහිපයක්. ඔයාලා ආයුධපති උපකරණයේදී සැලකිය යුතු අවශ්‍ය සුසුකම් තෝරා ගන්න ලබන ආකාරය ගැන අපි දක්වනවා. වෙනත් සේවා කොන්දේසි ගැන දක්වනවා. ආයුධපත් සකස් කිරීම හා ආයුධපත් යොමු කිරීම ගැන දක්වනවා. ඒ වගේම ආදර්ශ ආයුධපත්‍රයක් අපි ඉදිරිපත් කරන කොහොමද ඒක පුරවන්නේ කියලා දක්වනවා. ඊට අමතරව අපි මේ පහළ වීඩියෝ එකේ ડિස්ක්‍රිප්ෂන් එකේ අපේ ආදර්ශ ආයුධ පත්‍රයක් අපි දීලා තියෙනවා. ඒක ලින්ක් එකකින් ගිහිල්ලා ඔයාලට පුළුවන් ඒක ඩවුන්ලෝඩ් කරගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඒකට අනුව ඔයාලා ආයුධ පත්‍රය සදාගෙන ඒක ආයුධ පත් යොමු කරන්න. අපි බලමු මුලින්ම අවශ්‍ය සුසුකම් මොනවද කියලා. අභ්‍යාසලාභී ලේකම් සහාය සඳහා මුලින්ම දීලා තියෙනවා එඩුකේෂන් ක්වාලිෆිකේෂන්ස්. මුලින්ම කියනවා should have passed minimum of 6 subjects at DGA O level examination with at least 5 credits including mathematics, Sinhala language and a distinction pass for English in one and same sitting. ඒ කියල කියන්නේ ඔයාලට අපස සාමාන්‍ය පෙළ විභාගයේදී විෂයන් 6ක් සමත් වෙලා තියෙන්න ඕනේ. ඒකෙන් අවබතරමේ C pass 5ක් තියෙන්න ඕනේ. ඒක C 5 ඇතුළත ගණිතය, සිංහල කියන විෂයන් දෙක තියෙනවා නේ. ඊට අමතරව ඉංග්‍රීසි සඳහා D සාමාර්ථයක් තිබිය යුතුයි කියලා සඳහන් වෙනවා. ඊට අමතරව A level සුසුකම දක්වලා තියෙනවා should have passed GCA examination one and same sitting with the three subject including general English. Preference will be given to those who have done English language as a subject with a pass or high level. ඒ කියන්නේ A level විභාගය එකවරත් විෂයන් තුනකින් සමත් වෙලා තියෙනවා නේ. ජෙනරල් ඉංග්‍රීසි කියන විෂයත් සමත් වෙලා තියෙනවා. ඊට අමතරව ඊටත් අමතරව ඉංග්‍රීසි භාෂාව සබ්ජෙක්ට් එකක් විදිහට හදාරලා ඒ ලෙවල් වලට පාස් වෙලා තියෙනවා නම් ඒක වඩාත් හොඳ සුසුම ලෙස මේගොල්ලෝ සලකනවා කියලා දිනවා. ඊට අමතරව දීලා තියෙනවා processing a certificate of completion of secretary practice course in UG level 4 conducted by vocational training authority of Sri Lanka will be added advanced. ඒකල කියන්නේ secretarial practice course එකක් ඔයාලා අදාළ තියෙන NUG 4 මට්ටමේ. ඒක අමතර සුසුකම් ලෙස සලකනවා. ඒක ඇත්ත වශයෙන්ම ඒක මේ ප්‍රධාන සුසුකමක් මූලික සුසුකමක් වෙන්නේ නැහැ මේ රැකියාව ලබා ගැනීමට. ඒක අමතර සුසුකමක් ලෙස තමයි මේක සලකනවා කියලා තියෙන්නේ. ඊළඟ වයස් සීමාවේ දක්වලා තියෙනවා age should be below 27 years of age as at closing date of application. කියන්නේ applications යොමු කරන දින වෙන විට ඔයාලට අවුරුදු 27ට වඩා අඩු වෙන්න ඕනේ. ඒක විශේෂයෙන්ම සලකලා බලන්න ඕනේ ඔයාලා application යොමු කරන කලින්. ඊළඟට තෝරා ගන්න ලබන ආකාරය ගැන විස්තර මේකවල දෙනවා. method of selection කියලා. shortlisted applicants are required to sit a competitive examination in English medium to ascertain knowledge in general banking and computer literacy. Further, an interview will be also be conducted for the candidates who are successful at the competitive examination and appointments will be made initially on contract basis. Again, මේගොල්ලෝ ෂෝට් ලිස්ට් කරලා ඇප්ලිකේෂන් යොමු කරාම ෂෝට් ලිස්ට් කරලා අවශ්‍ය සුසුකම් තියෙන කට්ටිය විභාගයට යොමු කරාට පස්සේ ඒ විභාගයක් තියෙනවා. ඒ විභාගයේ දී ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා බැංකු කටයුතු සහ කොම්පියුටර් කියන්නේ IT කොම්පියුටර් භාවිතාව පිළිබඳ MC ප්‍රශ්න තමයි ඒගොල්ලෝ අහනා කියලා තියෙන මේ එක්සෑම් එකට. ඒ එක්සෑම් එකෙන් පස්සේ ඒ එක්සෑම් එකෙන් සමත් වෙන අයව ඉන්ටර්වියු එකකට කැඳවනවා. ඒ ඉන්ටර්වියු එකෙන් පස්සේ තමයි මේගොල්ලෝ කොන්ට්‍රැක්ට් බේසිස් විදිහට මේගොල්ලෝ මුලින්ම ඔයාලව බඳවාගන්නේ. ඊට පස්සේ මේ ඇලවන්ස් කියන්නේ මන්ත්‍ලි ඇලවන්ස් එකක් ගැන කතා කරනවා. මන්ත්‍ලි ඇලවන්ස් ඔෆ් 27,000 will be paid during the period of training. ඔයාලා සුසුකම් ලැබුවොත් ට්‍රේනින් කාල සීමාව තුළ ඔයාලා 20,000ක් පමණ වැටුපක් ලැබෙනවා මේ ට්‍රේනින් කාල සීමාව තුළ. ඊළඟට වෙනස් සේවා කොන්දේසි සඳහා වෙනවා. ඊළඟට ඒකේ සඳහා වෙන පළවෙනිම ජෙනරල් ටර්ම්ස් ඇන්ඩ් කන්ඩිෂන් ඔෆ් ද බැංක් සර්විස් ආර් ඇප්ලිකේබල් ටු දීස් අපොයින්ට්මන්ට්ස් බට් අවුට්සයිඩ් ඔෆ් ද මේන්
බෑංකින් ස්ටීම් ලෝස් සවිස් කියල සඳහා වෙනවා. කියන සාමාන්‍ය කොන්දේසි වලට යරත් වෙන බැංකු කටයුතු ශ්‍රී ලංකා බැංකු කටයුතු වලට අදාළ කොන්දේසි වලට යරත් වෙන මේ පත්වීම. ඊට අමතරව සඳහන් කරනවා ප්‍රධාන ධාරාවේ බැංකු වල තියෙන කොන්දේසි වලට දැනට යරත් වෙන්නේ නැහැ මේ ට්‍රේනි විදියට ලබා බඳා ගන්න හින්දා කියලා දෙනවා. ඊළඟ should be willing to serve in any part of the island. ලංකාවේ ඕනම තැනක සේවය කිරීමට ඔයාලා බැඳෙන්න ඕනේ මේ රැකියාව ලැබුණොත්. ඊළඟ අයදුම් පස් සකස් කිරීම ආයතන මත ඒ පිළිබඳ විස්තර සඳහන් වෙනවා. එතෙන්ද කියන eligible candidates are kindly request to forward the application in duplicate and must be strictly in accordance with the specimen given below by using both sides of A4 sheet along with photographs of education and other certificates, national identity card and birth certificate to the mentioned address on or before 4th August 2020. The first apply should be straight on the top of left hand corner of the envelope. Again, ඔයාලා අනිවාර්යයෙන්ම මේකේ ඇප්ලිකේෂන් එක පුරවන්න ඕනේ. මේ පහත අපි දීලා තියෙන මේකල දීලා තියෙන සහ අපි කතා කරන පහත ඒ ආකෘතියට අනුකූලව ඔයාලා ඇප්ලිකේෂන් එක සකස් කරගන්න ඕනේ. A4 කඩදාසි එක දෙපැත්තේ, ඒ කියන A4 කඩදාසි දෙක එක එක A4 කඩදාසි දෙපැත්තේ තමයි සකස් කරගන්න ඕනේ කියලා තියෙන්නේ. ඊට අමතරව මේ ඇප්ලිකේෂන් එකත් එක්ක ඔයාලා යොමු කරන්න ඕනේ ඔයාලගේ අධ්‍යාපන සහතික වල ෆොටෝකෝපීස්, ඊට අමතරව නැෂනල් ID කාඩ් එකේ ෆොටෝකෝපීස්, වල ඔපෙන් සතියේ ෆොටෝකෝපීස්, ඔය කියන සියලුම ෆොටෝකෝපීස් සමග වල අයදුම්පත් යොමු ගන්න ඕනේ. අවසාන දිනය මෙතන සඳහන් වෙනවා. අවසාන දින 2020 8 මාසේ 4 වෙනිදාට ප්‍රථම ඔයාල මේ අයදුම්පත් යොමු කරන්න ඕනේ ලියාපදිංචි තැපෑලෙන්. ඒ තැපෑල යොමු කරද්දී ඒ ඔයාල එවන ලියුම්කාරයේ උඩ වම්පස උඩ කෙළවරේ ඔයාල මේ අයදුම් කරන තනතුර සඳහන් කරන්න ඕනේ. කියන ට්‍රේනි සෙක්‍රටරියට් ඇසිස්ටන්ට් කියන තනතුර ඒ ආකාරයෙන් උඩ වම්පස ඉහළ කරගෙන සඳහන් කළා තමයි ඔයාලා රෙජිස්ටර් පොස්ට් එකේ මේක ගන්න ඕනේ. ඊළඟට මේක ලොසිස්ටන් සඳහන් කරනවා. Those who are not having minimum qualification as described above are advised not to apply. ඒ කියන්නේ ඔයාලට මේ සුසුකම් අපි දැන් කලින් සඳහන් කළා සුසුකම් ඔයාලා නැත්තම් කියන උසස් පෙළ සාමාන්‍ය පෙළ හෝ ඒ ඉංග්‍රීසි සුසුකම් නැත්තම් ඔයාලා මේකට අයදුම්පත් කරන්න එපා කියලාම තියෙනවා. The specimen application is also available in the People's Bank website. People's Bank website එකත් ඔයාලගේ මේ ඇප්ලිකේෂන් එක ආදාස අයදුම්පත් සඳහන් වෙනවා කියලා දෙනවා. ඊට අමතරව අපි ඩිස්ක්‍රිප්ෂන් එක පහල දීලා තිනවා. ඒ ලින්ක් එකෙන් ගිහලා ඔයාලා පහසුවෙන් මැත්තේ ඇප්ලිකේෂන් ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්. ඊළඟට ඔයාලා ඇප්ලිකේෂන් will be test treated in strict confidence and any form of canvassing will be rejected as a disqualification. In incomplete and non-complying applications will be rejected. Again, ඔයාලා ඇප්ලිකේෂන් එක දැම්මම පස්සේ ඔයාලා බලපෑම් කරොත් එහෙම මේක බඳව ගන්න කියලා ඔයාලා දන්න කියන කවුරු හරි මාර්ගයෙන් ඒක නුසුසුසුකමක් කියලා මේකලු සලකනවා කියලා සඳහන් වෙනවා. ඊට අමතරව සම්පූර්ණ කරලා නැති අයදුම්පත් යොමු කරත් ඒගොල්ලෝ ඒවා ඉවත දමනවා කියලා සඳහන් වෙනවා. ඊළඟට මේගොල්ලෝ මේ විශේෂයෙන් මෙතන සඳහන් කරනවා මේ බැංකුවට අයිතියක් තියෙනවා මේ ඕන වෙලාවක කැමති අයදුම්පත් සංඛ්‍යාවක් අයදුම් කරන සංඛ්‍යාව බඳවා ගැනීමට හෝ කල් දෙමීමට කියලා. ඒක සාමාන්‍ය ඇඩ්‍රස් මේ සඳහන් වෙනවා. ඊළඟට මේ ඔයාලා යටි සඳහන් වෙනවා ඔයාලා අයදුම්පත් යොමු කළ යුතු ලිපිනය. ඒක විශේෂයෙන් වැදගත් ඔයාලා යාපනය තැපෑලෙන් ඔයාලා අයදුම්පත් යොමු කරද්දී යොමු ගන්න ඕනේ ඩිපියුටි ජෙනරල් මැනේජර් හිම රිසෝසස් පීපල්ස් බැංක් හෙඩ් ඔෆිස් නම්බර් 75 සජිත් අප්පලම් එගාන්න මාවත කොළඹ 2 කියන මෙන්න මේ ලිපිනයට තමයි ඔයාලා අයදුම්පත් යොමු කරන්න ඕනේ. ඉතින් මේ දින්නේ ඔයාලට ඉදිරිපත් කළ තියෙන ස්පයිස්මන් ඇප්ලිකේෂන් එක ආදර්ශ අයදුම්පත මේ ආදර්ශ අයදුම්පත ඔයාලට පස්සේ ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මුලින්ම අහලා තියෙනවා සර්නේම් විත් ඉනිෂියල්ස් ඔයාගේ සම්පූර්ණ يعني මුල් ලකුණු සමග නම ඉංග්‍රීසි කැපිටල් ලකුණු මත සඳහන් කරන්න ඕනේ. මේ මිනිකලට ඉනිෂියල් මුල් ලකුණු වලින් සඳහන් වන නම නම් ටික يعني මුල් ලකුණු වලින් සඳහන් වෙන කොටස තමයි මෙතන ලියන්න ඕනේ. ඇඩ්‍රස් එක වල ස්ථිර ඇඩ්‍රස් එක මෙතන සඳහන් කරන්න ඕනේ. පර්මනන්ට් රෙසිඩන්ස් ඩිස්ත්‍රික් වල පන්ති ඩිස්ත්‍රික් එක සඳහන් කරන්න ඉලෙක්ටොරේට් කියලා දිනවා. වල පන්ති පාසලේ කොට්ටාසය ඡන්ද කොට්ටාසය සඳහන් කරන්න ඕනේ. ඩේට් ඔෆ් බර්ත් සඳහන් වෙන්න ඕනේ. ඊළඟට මෙතන දිනවා ඔයාලගේ ජාතික හඳුන්පත් සහ බර්ත් සර්ටිෆිකේට් එකේ කොපියක් ඔයාලා ඇටච් කරන්න ඕනේ කියලා. ඊළඟට සෙක්ස් එක සඳහන් වෙනවා මේල් ෆීමේල් එක සඳහන් කරන්න ඕනේ. සිවිල් ස්ටේටස් මැරිඩ් ඔර් සිංගල් කියලා සඳහන් කරන්න ඕනේ. නික් නම්බර් එක එතනික සිටි එක සඳහන් කරන්න ඕනේ. කන්ටැක්ට් නම්බර් සඳහන් කරන්න ඕනේ. රිසල්ට් එක මොබයිල් ඉලාර ඊමේල් ඇඩ්‍රස් එක ඉරිගේෂන් ක්වාලිෆිකේෂන් සහ සඳහන් කරන්න ඕනේ. ඔරල් සබ්ජෙක්ට් වල සඳහන් කරලා කොපි එකක් ඒ විශාල සහතිකේ ෆොටෝග්‍රෆියක් මෙතනට අනවනන්න ඕනේ. ඒ ලෙවල් දත්ත වලම අමුණන්න ඕනේ.
ඉනමතර වල අද කොලිෆිකේෂන්ස් කියනවා. ඒ අද කොලිෆිකේෂන්ස් වල සර්ටිෆිකේට් කොපිස් වල අලවන්න ඕනේ. ඒවා තියෙන ඒවා ලබාගත් ඉන්ස්ටිටියුට් එකයි ලබාගත් කොලිෆිකේෂන් එක සඳහන් කරන්න ඕනේ. ඊට අමතරව රෙකෝඩ් ඔෆ් එම්ප්ලොයමන්ට් ප්‍රසන්ට් ඇන්ඩ් ප්‍රීවියස් කියලා තියෙනවා. මේ දක්වා සේවා කරපු සේවා ස්ථාන වල විස්තර මෙතන සඳහන් කරන්න තියෙනවා. නරුවිල රිවර්ස් කියලා අන්තිමට දෙන්නගේ සම අර නෑදෑන ඕන ඔයා වැඩ කරන ශ්‍රේෂ්ඨය මේ දෙදෙනෙකුගේ නම සහ කන්ටැක්ට් නම්බර්ස් මෙතන සඳහන් කරන්න ඕනේ. ඒක අනිවාර්යෙන්ම වල සඳහන් කරනවා. ඊට පස්සේ ඔයාලා මේ සත්‍ය තොරතුරු බලලා අත්සන් කරලා දිනේ දාන්න අවශ්‍යයි. මේ පහළ දින රෙජිස්ට්‍රේෂන් එකේ අපි මේ ලින්ක් එක දීලා තියෙනවා. ඒකෙන් ඩවුන්ලෝඩ් කරගෙන ඔයාලට මේ ආධුම්පත්‍ර පහසුවෙන් සකස් කරගෙන ආධුම්පත්‍ර මු ගන්න පුළුවන්. අවසන් දිනේ 2020 අගෝස්තු මාසේ 4 වෙනිදාට පස්සේ ඔයාලා අනිවාර්යෙන්ම ආධුම්පත්‍ර මු ගන්න ඕනේ. ඉතින් අපි මේ තියන්නේ ආකාරයට ආධුම්පත්‍ර මු ගන්න කියලා පහළ රෙජිස්ට්‍රේෂන් එකේ ඔයාලා පුළුවන් ඒවා ලබා ගන්න. ඉතින් අපි ඔයාලට සුබ පතනවා මේ රැකියාව ලබා ගැනීමට අවස්ථාව ලැබෙන්න කියලා අපිත් එක දිගටම එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. තවත් ජොබ් රාශියක් ඔයාලට අපි ඉදිරියට ගෙනෙනවා. ඔයාලට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.